සංගීත කතාවට ආදරය කරනවා ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එකෙන් ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. ඇත්තටම කියනවා නම් අපිට අද වීඩියෝ එක හරහා මේ ගැන කතා කිරීමට පුළුවන්කමක් ලැබෙනවා. මම මොකක් ගැනද ඔයාට මේ වෙලාවේදී කියන්නේ? ඒ ගැන මම මෙන්න මේ විදිහට පැහැදිලි කිරීමක් කරන්නම්. ඉදිරියට ගෙදර අසේනිවත් එක්කන් ඇවිල්ලා සීයත් එක්ක ඉන්න තැනදීම මොන වගේ කාරණාවක් කියයිද? අපිට අද වීඩියෝ එක තුලින් මේ ගැන තමයි කතා කිරීමට පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරණීය ඉල්ලීමක් කරන්නට කැමැත්තක් තිබෙනවා. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්නට කැමැත්තක් තියෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න, විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියලා තමයි අනිවාර්යයෙන්ම මට ඔයත් එක්ක කතා කරන්නට පුළුවන් කාරණාවක් බවට පරිවර්තනය වෙන්නේ කියන දේ ගැන. මම අද වීඩියෝ එක හරහා සිහිපත් කරන්නට උනන්දුවක් තියාගන්නවා. දැන් මම මොන වගේ දෙයක් ගැනද ඔයත් එක්ක කතා කරන්නේ? ඉතින් ඒ ගැන මට ඔයත් එක්ක සාකච්ඡා කරන්නට පුළුවන් අවස්ථාවකුත් තියෙනවා කියන දේ ගැන අපිට අද වීඩියෝ එක හරහා සිහිපත් කරන්නට පුළුවන්කමක් තිබෙනවා. කොහොම වුණත් ඔයා දන්නවා අසේලට නම් සිය කොහෙත්ම පොඩ්ඩක්වත් බය වෙන්නේ නැහැ. ඒක තමයි ඇත්තම කාරණාව විදියට මට ඔයත් එක්ක මේ මොහොතේදී කතා කරන්නට පුළුවන් අවස්ථාවක් ලැබෙන්නේ කියන කාරණය ඉදිරියේදී සිහිපත් කරන්නටත් ඔන්න අපිට අවස්ථාවක් තියාගන්න පුළුවන් කියන දේ ගැන තමයි අද වීඩියෝ එක තුළින්ම සාකච්ඡා කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ කියන දේ ගැන. මම අද වීඩියෝ එක හරහා කතා කරන්නට උනන්දුවක් තියාගන්නවා කියන දේ ගැන අද වීඩියෝ එක තුළින්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු රැසක්ම එකතු කර ගන්නවා. ඉතින් තව දෙයක් ගැන අපිට මෙතනදී කතා කරන්නට උනන්දුවක් තියාගන්න පුළුවන්. මම මොකක් ගැනද ඔයාට කියන්නේ? මෙතනදී ඒ ගැන විශේෂම කාරණාවක් විදියට තමයි අපිට කතා කරන්නට අවකාශයක් තියෙන්නේ කියන දේ ගැනත් අපිට අමතක කරන්නම පුළුවන් කමක් නැහැ කියන දේ ගැන උනත් අද වීඩියෝ එක හරහාම සිහිපත් කරන්නට අවශ්‍යතාවයක් තියෙනවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක හරහා මතක් කරන්නට බලාපොරොත්තුවක් තියාගන්නේ. ඉතින් ඉදිරිය ගැන මතක් කරවෝතින් අනිවාර්යෙන්ම තව දෙයක් ගැන අපිට මෙතනදී සාකච්ඡා කරන්නට පුළුවන්කමක් තිබෙනවා. දැන් අසේල කියන්නේ ඔය දෙන්න එහෙනම් එක එක තැන්වල යනවා කියලා ගිහිල්ලා මේ විදියට ගිහිල්ලා තාත්තා හදන්නේ මහීව වගේම අසේනිව එකතු කරන්න නේද කියලා. ඒ වගේම ඔය කට්ටිය මේ විදිය දෙයක් කරයි කියලා කවදාවත් තමන් බලාපොරොත්තුනේ නෑ නේද කියන කතාව ගැන උනත් අපි හැමෝටම මෙතනදී සාකච්ඡා කරන්නට පුළුවන් වෙන සැබෑම දෙයක් විදියටයි කතා කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ කියන කාරණය ඉදිරියේදී සිහිපත් කරන්නට බලාපොරොත්තු රසක්ම එකතු කර ගන්නවා කියලයි අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු රසක්ම එකතු කරගන්නේ කියන කාරණය ඉදිරියේදී මතක් කරන්නට බලාපොරොත්තු කෝටියක්ම තියාගන්න පුළුවන්කමක් තිබෙනවා. ඉතින් සියනම් මෙතනදී ඇසේලට අනිවාර්යෙන් පැහැදිලි කරලා දෙනවා තමන් අනිවාර්යෙන්ම මේ සිද්ධ කරන දේවල් ගැන ඒ තරම් දුරකට හිතන්නේ නැහැ කියන එක. ඒ විතරක් නෙවෙයි අනිවාර්යෙන්ම තව දෙයක් ගැන අපිට කියන්න පුළුවන්. ඉතින් ඒක මතක් කරවෝතින් අනිවාර්යෙන්ම අසේනි මහී ගැන සිය හිතන විදිය ගැනයි මෙතනදී